දානයන් අතර අග්‍රදානය ධර්මදානයයි. මේ වැඩි වටිනා දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ධර්මදානය පිණිස අන් අයටද නැරඹීමට ෂෙයා කරන්න තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, පින්නතුනි එක දවසක් සදහැති දායක පිරිසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානෙකට ආරාධනා කළා. ඔවුන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් මහා සංඝරත්නයත් සමග භාග්‍යතුන් වහන්සේ ඒ දානෙට වැඩම කොට වදාළා. මනාව ප්‍රණීතව සකස් කරගත්ත දාන වස්තුව මනාව පිළිගන්වන්නටත් යෙදුණා. භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා අවසානයේ සියලු දෙනාගේම සිත් පහන් කරවමින් ධර්මානුශාසනාවක් සිද්ධ කළා. ඒ ධර්මානුශාසනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකේ දන් දෙන දායකයන් අතර සමහර කෙනෙක් තමන් ළඟ බොහෝ හැකියාවන් වත් පොහසත්කම් දැසිදස්සන් ඉන්න නිසා තමන්ගේ ශක්තියෙන් තනියම දන් දෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා පින්කමක් සංවිධානය කරගෙන ගමේ ප්‍රදේශයේ අසල්වාසී සියලු දෙනාම සම්බන්ධ කරගෙන මහත් වූ සහයෝගයෙන් දානයක් පූජ කරනවා. පින්නතුනි, ඒ අතර තවත් පිරිසක් ඉන්නවා, නැත්තම් තවත් පුද්ගලයෙක් ඉන්නවා මහ විශාල වශයෙන් පින්කම් සංවිධානය කරනවා. බොහෝ දෙනාගෙන් ධන සම්පත් සම්මාදන් කරලා එකතු කරගන්නවා. ඒ වගේම මහ ශ්‍රේෂ්ඨ අනර්ග පින්කමක් ඒ ධනය යොදාගෙන ඔහු විසින් ප්‍රධානත්වය අරගෙන සම්පූර්ණ කරනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා තුනක් පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් කෙනෙක් අනුන් සම්බන්ධ කරගන්නේ නැතුව තමන්ගේම ධනය වියදම් කරලා මහත් උත්කර්ෂවත් අන්දමින් පින්කම් සංවිධානය කරලා පින්කම් කරාම දන් දුන්නහම ඒගොල්ලන්ට මේ සසර බොහෝ කාලයක් මහත් වූ භෝගස්කන්ධයක් ලැබෙනවා. ආහාර පානාදීන් කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඇති තරම් ලැබිලා තියෙනවා, උතුරන්න ලැබෙනවා.
නමුත් පින්නතුනි, ඒ ධනය පරිහරණය කරන්න, ඒ ධනය භුක්ති විඳින්න පරිවාර පිරිසක් ඒ අයට නෑ. සසර ගමනේ යම් යම් අවස්ථාවන් වල අනුන්ගේ උදව් උපකාර අවශ්‍ය වෙන වෙලාවල් වෙලාවක මෙවන් අයට උදව්වට පිහිටට කවුරුවත් නැති තරම්. එහෙම වෙන්නේ ඇයි? තනියම දන් දීලා තියෙනවා, පිරිස් එකතු කරගෙන නැහැ. බෝගස්කන්ධයන් ඕන තරම් ලැබිලා තියෙනවා, නමුත් තමන් කොච්චර ධනවතෙක් වුණත්, බලපුලුහංකාර කෙනෙක් වුණත්, එදිනෙදා තමන්ගේ කටයුතු වල ඉතා කැමැත්තෙන් ඇවිල්ලා උදව් කරන පිරිසක් ඔහුට නැතුව යනවා. වර්තමානෙත් පින්නතුනේ අපි දකිනවා සමහර කෙනෙක් තමන්ගේ කටයුත්තක් එළඹුණාම සමහරලට තමන්ගේ ගෙදරම අපි කියමු මළගමක් වෙලා, එහෙම නැත්නම් වෙනත් උත්සව අවස්ථාවක් වේවා, අත්‍යවශ්‍ය කාරණාවකදී වේවා, තමන්ට කටයුතු පහසු කරගන්න මනාව පිරිසක් නැහැ. හැම වැඩේටම තමන්ම දුවන්න ඕනේ, තමන්ම වෙහෙසෙන්න ඕනේ. කාරණාව නිමා වෙනකොට තමන් අතිශයින්ම වෙහෙසටපත් වෙලා, සමහර වෙලාවට මේ බාහිර පිරිස නෙමෙයි පින්නතුනි, තමන්ගේ නිවසේම ඉන්න පිරිසවත් තමන්ගේ වැඩේට උදව්වට එන්නේ නැහැ. ඒ නිසා අපට කේන්ති යනවා, ඒ නිසා අපි දොස් කියනවා. සමහරලාට දොස් බස් කීපු නිසා, කේන්තියෙන් බැනවැදුන නිසා තමන්ගෙම නිවසේ අය නමුත් සුළු මොහොතකට ඇවිල්ලා උදව් කරනවා. ඔය අතර කිසියම් කාරණාවකට කාර්යය නවත්තහම එක්ක ඉතුරු කොටස ආහාරෙන් පස්සේ පටන් ගන්න නවත්තහම, නැත්තං ඒ අතරතුර කිසියම් විවේකයකට තේ වතුර කෝප්පයක් පානය කිරීම සඳහා හෝ වැඩේ ටිකක් නතර කරහම අර හිටපු පිරිසත් විසිරිලා යනවා. ඒගොල්ලෝ ආයේ තම තමන්ගේ වැඩවල යෙදෙනවා. ගෙදර අයත් තමන්ගේ පෞද්ගලික වැඩවලට ගිහිල්ලා ආයේ ගෙන්න ගන්න හරීම අමාරුයි. ඉතින් මේ වගේ වැඩක් කරන්න ගියහම පරිවාර පිරිසකගෙන් උපකාර ලැබෙනවා ඉතාම අඩු වෙනවා, තමන් තනියම පින්කම් කරාම. දෙවැනි කාරණාව, සමහර කෙනෙක් තමන්ට හැකියාව තිබුණත් පින්කමක් කරනකොට බොහෝ දෙනා සම්බන්ධ කරගන්නවා, තමනුත් වියදම් කරනවා, අනුන්ගිනුත් එකතු කරලා ඔවුනුත් දායක කරගන්නවා. ඒ සියලු දෙනාටම ඒ පින අත්පත් කරගන්න පුළුවන් විදිහට අවස්ථාව උදා කරලා දෙනවා. අන්න ඒ පින නිසා මේ සංසාර ගමනේ කිසියම් තැනක මොනයම් කටයුත්තක් එළඹුණත් ඒ කටයුත්ත අතිසාර්ථක කර ගැනීම සඳහා උදව්වට උපකාරයට ඇති තරම් පිරිස් ඉන්නවා. සමහර වෙලාවට තමන්ට වෙහෙසෙන්න ඕනෙම නෑ, නියෝග කරන්න විතරයි තියෙන්නේ, කෙරෙන්න ඕන විදිහ කියන්න විතරයි තියෙන්නේ, අර පිරිස ඒ සියල්ල ඉවර කරනවා. ඒක මහත් වූ ලාභයක්, හොඳ පරිවාර සම්පත්තියක් ලැබෙනවා ඒ පිරිස එකතු කරගන්න දන් දුන්නහම. අපි තුන්වෙනි පාර්ශවයකුත් සඳහන් කළා, ඉතාම උනන්දුවෙන් පින්කං සංවිධානය කරනවා. අහල පහල බොහෝ දෙනාට, දහස් ගණන් දෙනාට ඒ ගැන දැනුවත් කරනවා, මෙන්න මේ දේවල් කරනවා කියලා කරුණු දක්වලා ඒ සඳහා අවශ්‍ය නොයෙක් ආකාරයේ දායකත්වයන් ද ඔවුන්ගෙන් ලබා ගන්නවා.
පින්කමත් අතිසාර්ථකව නිමා කරනවා. නමුත් තමන් කායික වෙහෙසුනා මිසක් ආර්ථික මේ වශයෙන් ඔහු ඒ සඳහා කිසිම ආකාරයකින් යෙදිල නෑ. මොද ඇති තරම් බාහිරින් හම්බ කරලා තියෙනවා. එවන් අයට මේ සසර මහත් වූ පරිවාර සම්පත්තියක් ලැබෙනවා. ඒ වුණාට බෝගස්කන්දය බොහොම හිගයි, තමන් දිලිඳුයි. නමුත් උවමනාවක් වුණහම දෙන්ඩත් උපකාර කරන්නත් ඕන තරම් පිරිස්සින්නවා. එතර මේවාගේ කාරණා තුනක් භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා. තමන් තනියම දන් දෙනව නම් මහත් වූ බෝගස්කන්ධයක් ලැබෙනවා, පරිවාර පිරිස නොලැබෙනවා. තමනුත් වේදන් කරගෙන පිරිසත් සම්මාදන් කරගෙන දන් දෙනකොට බෝගස්කන්ධයයි පරිවාර සම්පත්තියයි දෙකම ලැබෙනවා. තමන් වැය වියදම් කරන්නේ නැතුව පිරිස් එකතු කරගෙන විතරක් පින්කම් කරනකොට පරිවාර සම්පත්තිය ලැබෙනවා. නමුත් බෝගස්කන්ධයක් ඔහුට බොහොම ලැබෙන්නේ නැහැ. බෝගස්කන්ධයේ ඌනතාවයක් තියෙනවා. ඉතින් මේ කාරණාව දක්වමින් භාග්‍යතුන් වහන්සේ මේ අනුශාසනාව කරන්න යෙදුනෙත් දානමය පින්කමක් අවසානයේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ මේ කරුණු දක්වමින් කරන අනුශාසනාව අහගෙන හිටපු එක ඥානවන්ත පුද්ගලයෙක් කල්පනා කළා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මහා පිරිස් සම්බන්ධ කරගෙන මමත් සම්බන්ධ වෙලා දානයක් පූජ කරන්න ඕන කියලා. එහෙම තීරණය කරපු මොහු අනුශාසනාව නිමා වෙලා භික්ෂු මහා සංඝරත්නයත් එක්ක විහාරයට වඩින භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් ගමන් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මටත් අනුකම්පා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේ මගිනුත් දන් වේලක් පිළිගන්නා සේක්වා කියලා පින් ඇති නුවණැති ඒ පුජ්‍යලයටත් අනුකම්පා කරපු අපේ භාග්‍යතුන් වහන්සේ ඔහුගේ පින්කමට වඩින්න පොරොන්දු වුණා. හැබැයි ඔහුගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා, උපාසක, කීනමක් විතර නුඹ දානට බලාපොරොත්තු වෙනවද කියලා. ඔහු සඳහන් කරනවා, ස්වාමීනි, ඉන්න තරමක් දෙනා වැඩම කරවමු කියලා. පින්නතුනි, ඒ විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය පරිවාර පිරිස 1250ක්. මේ 1250ම මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟ හිටියා වෙන්න පුළුවන්. ඉතින් ප්‍රමාණයේ කොතරම් වුණත් අඩුතරමේ නිත්‍ය පරිවාර පිරිසවත් ඉන්න ඇති. අනිත් කාරණාව තමයි පින්නතුනි, මේ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න හෙට දානෙට වඩින්න කියලා. මේ මුළු ත්‍රිපිටකයේ පුරාම අතීතයේ කොයිතරම් දියුණුද කියන කරුණු නොයෙක් තැන්වලින් ඉස්මතු වෙනවා. සමහර ධර්ම දේශනාවලදී අතීත දියුණුව පිළිබඳව කරුණු අපි පැහැදිලි කරලත් තියෙනවා. මට හිතෙනවා ඒ දියුණු බව නැවත වතාවක් අපට නොකිය කියන තැනක් කියලා මෙතන. පින්නතුනි, 10-12 නමකට දන් දෙන්න ගියහම අපේ නිවසක අඩුතරමේ මාසයක් එකහමාරක්වත් සමහර කෙනෙක් සූදානම් වෙනවා. නමුත් මේ ඥානවන්තයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්නේ ඇති තරම් ඉන්න තරම් සංඝයා වැඩමවාගෙන හෙට දානිට වඩින්න කියලා. පින්නතුනි, මේක කාරණාව අපි කතාවක් හැටියට අහගෙන ඉන්නවා විතරක් වුණාට ජීවිතයට එකතු කරගන්න අපිට අපි ගැන හිතන්න කරුණු රාශියක් මේ කතාව ඇතුළේ තියෙනවා. මේ නිධාන කතාව නිකම්ම කටන්දරයක් නෙමෙයි. ඥානවන්තයාට ඒකත් මහ ධර්ම සාගරයක්. ඉතින් එතකොට මම එහෙම සඳහන් කළේ
මොහු ආරාධනා කරන්නේ හෙට කියලනි. හෙට වෙනකොට 1000 ගණනකට වුණත් ඊට වඩා වැඩි පිරිසකට නමුත් දන් දෙන්න මොහුට මොනතරම් පරිවාර සම්පත්තියක් දෙනුත් තියෙන්න ඕනේද? ඒ පින්නතුනි විශාල පිරිසකට වැඩ ඉන්නේ අසුන් පනවන්න ඕනේ. දානශාලා දන්හල් වෙනම හදන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන විශාල වශයෙන් ආර්ය මහා සංඝරත්නයේට වැඩ ඉන්නේ මගපල ලාභීන්ට රහත් උතුමන්ට වැඩ ඉන්නේ සුදුසු ආසන පනවන්න ඕනේ. දන් දෙන තැන මනාව සැකසලා පිළියෙල කරලා තියෙන්න ඕනේ. පිරිසිදු බව ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්න ඕනේ. දෙහෙට උදේ වෙනකොට මේ ඔක්කොම කරන්න ඕනේ. හැලිවලන් හොයන්න ඕනේ. දර වතුර සපයන්න ඕනේ. උයන්ඩ අමුද්‍රව්‍ය පිළියෙල කරන්න ඕනේ. එවැගේම නිවස අලංකාර කරන්න ඕනේ. තුනුරුවන් විශේෂෙහි ගෞරව දැක්වෙන විදිහට ඒ කටයුතු කරන්නත් ඕනේ. එතන හෙට උදේ 9:30 විතර වෙනකොට සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ දානිට වඩින වෙලාව. මේ වෙනකොට මේ ඔක්කොම ඉවර කරලා දානිත් පිළියෙල කරන්න ඕනේ. ඒ සියල්ලම කරන්න පුළුවන් නිසා තමයි ඉන්නේ පින්නතුනි හෙට වඩින්න කියලා ආරාධනා කළේ. මොහු ලැහැත්ති වෙන්නේ පිරිස් සම්මාදම් කරගෙන දානයක් දෙන්න. ඒකෙන් සසරට බොහෝ පරිවාර පිරිස් ලැබෙනවා කියන කාරණාව අපි මතක් කළා. පින්නතුනි මේ කාරණාව ගැන හිතනකොට අපිට තේරෙන්නේ මේ දාන දායකයට මෙදත් පරිවාර සම්පත්තිය අඩුවක් නම් නැහැ කියලා. කෙසේ වෙතත් සියල්ල සූදානම් කරවන්න කටයුතු කරලා අන්‍ය අයට උපදෙස් දීලා මේ ප්‍රධාන දාන දායකතුමා පුළුවන් තරම් පිරිස් සම්බන්ධ කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ගෙයක් ගෙයක් ගානේ සම්මාදම යනවා. සමහර අය දුන්නා, සමහර අය නොදුන්නා. ඒක පින්නතුනේ අතීතයේ ඉඳලා පවතින දෙයක්. අදත් එහෙමයි. ඒ වගේම තමයි තවත් සමහර අය මේ පින්කම විවේචනය කළා. මේ ප්‍රදේශයේ හිටිය එක්තරා ධනපති මුදලාලි කෙනෙක්. මුදලාලි නම් මේ පින්කම හරියට විවේචනය කළා. දැන් විශාල පිරිසකට දන් දෙන්න ඕනේ. ඒ සඳහා පිරිස් සම්මාදම් කරගෙන මේ පින්කම කරන්න ඕන නිසා මේ පුජ්‍යලයා ගම ප්‍රදේශයේ වටේම දැනුවත් කරනවා. අර මුදලාලි කියනවා තමන්ට කරන්න පුළුවන් විදිහට පින්කම් යොදා ගන්න දෙපෙයි. දහස් ගණන් දෙනාට ආරාධනා කරලා ගෙයක් ගෙයක් ගානේ සම්මාදමේ යන්නේක තමන්ට කොච්චර අමාරුද? අනිත් එක ගිහිල්ලා තැනකින් ඉල්ලුවහම බෑ කියන්නත් බෑ. නමුත් දෙන්නත් නෑ. අන්න අය බොහෝ අපහසුතාවයන්ට පත්වෙනවනේ මෙහෙම වැඩ කරහම කී ගිය මෙවන් නොයෙක් කතා කියමින් මුදලාලි පින්කම විවේචනය කරනවා. පින්නතුනි සමහරුන්ට දෙන්නම නැතුව ඇති. මම කියන්නේ මෙවන් සත්පුරුෂයෝ ගොඩක් වටිනවා කියලා. කෙනෙකුට දෙන්නම නැත්තම් ඔහු වේලක් කර වේලක් අනුභව කරන කෙනෙක් නම් පින්නතුනි තව වේලක් බඩිගින්නේ තියලා හරි මං හිතන්නේ ඔහුගෙන් ගණ්ඩම තමයි ඕනේ කියලා. අපේ පින්නතුන්ට මතක ඇති මහදුගියගේ කතාව. එක බුද්ධාන්ත කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. එක දායක මහත්තයෙක් මේ විදිහටම දානයක් දෙන්න සූදානම් වුණා. හැබැයි සූදානම් වුණේ තමන් තනියම දන් දෙන්නේ.
ඒ වුණාට මේ පුණ්‍යවන්ත සිටුතුමාට මතක් වෙනවා. මට නම් ධනෙ තියෙන නිසා ඕනම වෙලාවක කල්පනා කරපු ගමන් දානයක් පිළියෙල කරන්න පුළුවන්. නමුත් මගේ ගම්පීසේ ඉන්නවා මුළු ජීවිත කාලෙටම දන් හැන්දක්වත් බෙදා ගන්න බැරි අසරණයෝ. ඒ පින්කමට මේ පිරිසත් මං සම්බන්ධ කරගත්තු මං මහ විශාල කුසල කර්මයක් කළා වෙනවනි කියලා හිතුණා. පහුවදා උදේම අවදි වුණා. තමන්ගේ නගරයේ ගෙයක් ගෙයක් ගානි ගියා. ඒ පුද්ගලයාගේ වත්පෝසත්කම් දිහා බැලුවා. ඔහුට කියනවා, නුඹට මම අහවල් දවසේ භික්ෂූන් වහන්සේලා දෙනමක් නුඹේ ගෙදරට වැඩමවනවා. ඒ දෙනමට සියලු අපපස්ථාන කරලා දන් දෙන්න නුඹ කටයුතු කරන්න ඕනේ. තව ගෙදරකට යනවා. ඔහුගේ ප්‍රමාණය බලලා ඔහුට 5 නමක්, තව ගෙදරකට 10 නමක්, තව ගෙදරකට 20 නමක්, සිටු මාලිගාවල් වලට 100 ගණන්, මහරජ්ජිරුවන්ටත් ඒ වගේම විශාල පිරිස්. මේ විදිහට සම්බන්ධ කළා. නුඹේ ගෙදරට භික්ෂූන් වහන්සේලා 10 නමක්, නුඹේ ගෙදරට 25 නමක්, නුඹේ ගෙදරට 75 නමක් වැඩම කරන අහවල් දවසට ඒ සියලු දෙනාටම මනා වූ දානයක් දෙන්න කියලා. මේ සම්මාදම් කරගන්න තව ක්‍රමයක්. මෙහෙම සම්මාදම් කර ගනිමින් පින්නතුනි මොහු යනවා මේ නගරේ ඉන්න අන්තිම දිලිඳු පුද්ගලයා ළඟට. ගිහිලා ඔහුටත් කියනවා, නුඹත් හෙට එක භික්ෂූන් වහන්සේ නමකට හෙට දවසේ දානයක් දෙන්න ඕනේ කියලා. එක භික්ෂුවයි නුඹට ලැබෙන්නේ. ගත් කටටම මහදුගිය සඳහන් කරනවා, මට කියන්නෙම මහදුගිය කියලා. ඒ කියන්නේ මේ නගරේ ඉන්න දුප්පත්ම පුද්ගලයා මමයි. වේලක් හරි කාලා කුලී වැඩ කරලා ජීවත් වෙනවා. එහුවේ කියන්නේ නුඹ මට තව දන් දෙන්නත් කියනවා. මං කොහොමද දන් දෙන්නේ? මට කෝ දන් දෙන්න ධනෙ? මේ විදිහේ තර්ක ගොඩක් කරනවා. අන්තිමට අර ඥානවන්ත දායකයා අහනවා, සසරත් නුඹ දන් දීපු නැති නිසා, ඔය විදිහටම මගහැරපු නිසා මේ ජීවිතේ තුඹට බඩගින්න ඉඳ සිද්ධ වෙලා, බෞභෝග සම්පත් නුඹට බොහොම හිග වෙලා තියෙන සංසාරේ දන් දුන්න මදිහින්ද කියලා හිතෙන්නේ නැද්ද කියලා ටිකක් කල්පනා කරපු දුගිය කියනවා, ඒ කතාවත් ඇත්ත. එහෙනම් මට ඒක හාමුදුරු කෙනෙක් දෙන්න කියලා. විනිතරි මේ කාරණාව සඳහන් කළේ ඇවටිලි කර කර පෙරැත්ත කර කර, නමුත් තව කෙනෙක් ලව්ව දානයක් දෙව්වනවා කියලා කියන්නේ බොහෝ කාලෙකට ඔවුන්ගේ සංසාරي සුවපත් කරවනවා කියන එකයි. ඒක මහා කල්යාණ මිත්‍රත්වයක්. සමහර වෙලාවට පින්නතුනි අපිට මගතොටේ ඕන තරම් යාචකයෝ හම්බ වෙනවා. පෞද්ගලික වාහනේ යනකොටත් නතර කරපු තැන්වලදී හම්බ වෙනවා. එහෙම නැත්නම් බස් එකක වාගේ යනවන ඕන තරම් යාචකයෝ බස් එකට ගොඩ වෙනවා කීයක් හරි ඉල්ලගන්න. දැක්කහම නම් සමහර අයට කේන් තියෙනවා. නමුත් මං කියන්නේ යටත් පිරිසින් අනාගත ආත්ම 1000ක්වත් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න මට මග සලසන් දෙන දේව දූතයෙක් වගේ යාචකයා. ඔහු ගාව යටත් පිරිසින් තිසරණවත් නෑ වෙන්න පුළුවන්. පන්සල්වත් නැති කෙනෙක් තව විදිහකට කීවොත් දුස්සීල මිනිහෙක් වෙන්න පුළුවන්. තිසරණත් නැති පන්සලුත් නැති කෙනෙක්. නමුත් මේ ශාසනය උගන්වලා තියෙන්නේ දුස්සීල පුද්ගලයෙකුට නමුත් ආහාර වේලක් දන් දුන්නොත් අනාගත ජීවිත
දාහක් සාපිපාසාවෙන් මිදෙන්න පුළුවන් කියලා. මං කියන්නේ අපිට මුණ ගැහෙන්න සම්මාදිට්ඨි යාචකයෝ හැමෝම සම්මාදිට්ඨිකයි කියලා. තිසරණයට පංචශීලයට ගරු කරනවා ඇති කියලා. මම එකයි කිව්වේ එහෙම නොවුනත් දුස්සීලයට දන් දීලත් අනාගත ජීවිත දාහක් සුවපත් වෙනවා. නිවන් දකින්නතුරු මේ සංසාර ගමනේ ජීවිත දහසක් නමුත් මගේ සුවපත් කරන්න මල් ළඟට ආව දේව දූතෙක් කියලා මං සඳහන් කළේ එකයි. දේශය ඇති කරගන්න නැතු නුඹේ සිත පැහැදුනා නම් යමක් දෙන එක කොයිතරම් වටිනවද කියන කාරණාව මෙයින් තේරුම් ගන්න. අනිත් කාරණාව තමයි පින්නතුනි, යාචකයා දැකලා කේන්ති ගිහිල්ලා යමක් දෙන එක තේරුමක් නැති වෙයි. දීමනාවේ ඵලයේ කොහොමද තියෙනව? නමුත් මං දෙන්නේ කේන්ති තියෙන්නේ සතුටින් නෙමෙයිනි, කැමැත්තෙන් නෙමෙයිනි, අසතුටින් අකමැත්තෙන් දේශයේ පදනම් කරගෙන දෙන දීමනාව නැවත සසර කොහොම වෙයිද කියන කාරණාව හිතන්න ඕනේ. ඒත් දෙනවනේ, දේශයෙන් නමුත් දෙනවා. ඉතින් දෙන එක සතුටින්ම දුන්නා නම් මොකද? දේශයෙන් නමුත් දෙනවා නම්, දේශය නැති කරලා සතුටින්ම දුන්නා නම් තවත් පැත්තකින් සංසාරේ මට කොච්චර ලාභද? සම්මා සම්බුද්ධ ශාසනය තුල දානය කියලා කියන්නේ මහා පරිච්ඡේදයක් පින්නතුනි. කෙටියෙන් කතා කරලා කොහොම ඉවර කරන්නද? මේ දායක මහත්මයාත් දානේ සංවිධානය කරගෙන ගයක් ගයක් ගානේ යමක් ඉල්ලමින් යන අතරතුර නගරේ හිටපු ධනපතියෙක් වෙච්ච මුදලාලි ඔහු විවේචනය කරන බව අපි සිහිපත් කළා. හැබැයි මේ දායකයා ඒ මුදලාලිගේ ගෙදරක් යනවා. සිටුවරෙක්, කෝටිපතියෙක්. දැන් ඔහු පිරිසත් එක්ක බැන බැනමනේ හිටියේ. මෙහෙම බැන බැන ඉන්නකොට මේ මිනිස්සයා තමන්ගේ ගෙදරත් වෙනවා කීයක් හරි ඉල්ලගන්න. අංගික නිසා කේන්තියෙන් හිටපු මේ පුජ්‍යලේ අර දායකයට කියන ඔය භාජනය අරන් මෙහාට එන්න කියලා. ඊට කලිනුත් බැනලා තමයි ආපහු හෙරලා යන්න යනකොට කියන්නේ භාජනය ගේන්න කියලා. හැබැයි මේ කෝටිපතියෙක්ගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ අර දාන දායකයා. ගයක් ගයක් ගානේ තමන් ධන ධාන්‍ය එකතු කරගත්ත භාජනයේ පැසකේ තියලා අලුත් භාජනයක් අරගෙන තමයි මොහු ළඟට ගියේ. මොහුගේ ධන සම්පත්තියත් එක්ක දානිට අවශ්‍ය බොහෝ දේ මොහු පරිත්‍යාග කරයි කියලා හිතලද දන්නේ නැහැ. ඔහු ළඟට යනකොට අලුත් භාජනයක් මරන් ගියේ. නමුත් පින්නතනී ඔහු උදව් කළ හැටි සඳහන් කරනවා. ඇඟිලි තුනක් එකතු කරලා ඇඟිලි තුඩින් යමක් අරගෙන අර භාජනේ තියෙනවා. අපි කියමුකෝ හාල්ගෝනිය ළඟට ගියා කියලා. අතේ ඇඟිලි තුනක් එකතු කරලා හාල්ගෝඩියට අත දාලා අර ඇඟිලි තුඩු තුනට අහුවෙන ප්‍රමාණය සහල් ටිකක් අර භාජනයට දෙනවා. මුං ඇට ගෝනිය ළඟත්, කව්පි ගෝනිය ළඟත්, කඩල ගෝනිය ළඟත් ලැබෙන දේ ලැබෙන්නේ විදිහටයි ඇඟිලි තුඩු තුනට අහුවෙන ප්‍රමාණය. සඳහන් කරනවා තෙල් ගිතෙල් වගේ නැත්තම් පැණි වගේ දේවල් දන් දෙනකොට ඉදිකටු සිදුරක් වගේ කුඩා සිදුරකින් ගිතෙල් බෝතල් ඇතුළට ඉතාම සියුම් යමක් ඇතුල් කරලා ඒ සිදුරෙන්ම නැවත ඒ එළියට අරගෙන එහි තැවරිච්ච ප්‍රමාණය අර භාජනේ ගෑවා. අපි කියමුකෝ ඉදිකටු සිදුරෙන් ඉදිකට්ටක් ඇතුල් කළා කියලා. එතකොට ගිතෙල් වල ගෑවිලා ඉදිකට්ටේ යම් තරම් ප්‍රමාණයක් ගිතෙල් ඉතුරු වෙනවාද අර සිදුරෙන් ගන්නකොටත් මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ.
ඒ ඉතුරු ප්‍රමාණය තමයි ගිතෙල් පැණි දන්දුන්නේ. දායක මහත්තයා හරිම සන්තෝසයෙන් ඒ ටිකත් අරගෙන පිටත් වුණා. පිනතර මුලින් සඳහන් කළා මොහු ඥානවන්තයෙක් කියලා. නුඹට අපිට ඇඟිලි තුඩු තුනින් අරගෙන එහෙම යමක් දුන්නනම් අපි සමහරට ඔහුටත් බැනල දුන්න දේත් එතනම විසි කරලා අපි පිටත් වෙලා යන්න පුළුවන්. නමුත් මේ දායකයා එහෙම කරන්නේ. හැබැයි ගියාට පස්සේ අර ධනපතියට හිතෙනවා මොහු දැන් ගිහිල්ලා මා විසින් දුන්න දේවල් අන් සියලු දෙනාට පෙන්නලා අහවල් ධනපතිය මෙන්න මෙහෙමයි දුන්නේ කියලා මට හැමතැනම අවමං කර කර ඇවිදී. හැබැයි එහෙම කරලා තිබුණොත් මං ඔහුගේ ජීවිතෙත් නැති කරනවා කියලා හිතුවා. ඒ වෙනුවෙන් හදාගත්ත කිරිච්චියක් පහුවදා දාන්නේ හරි ලස්සනට සුදට ඇඳගත්තා. කිරිච්චිය තමන්ගේ ඉනේ හඟව ගත්තා. දැන් පින්කමට සම්බන්ධ වෙලා ඉන්නවා. තමා විවේචනය කරනවා ඇහුනොත් පහර දෙනවා කියලා හිතාගෙන දම්පැන් පූජා කරලා ඉවරයි. භාගිතුන් වහන්සේ අනුශාසනාව කරන්නයි සූදානම් වෙන්නේ. අර දානදායකයා මේ දානි දෙන්න තීරණය කරපු හැටි මුල ඉඳලම භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. මතක් කරලා කියන ස්වාමීනි යමෙක් මට හාල් ස්වල්පයක් අන්‍ය වූ ධාන්‍ය ස්වල්පේ නමුත් අරගෙන දුන්න නම් ඒ සියලු දෙනාට මඩු නැතුව පින් දෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමේ පින්තුනි ඇඟිලි තුඩු තුනින් අරගෙන දීපු හැම මුං ඇටයක්ම හැම කඩල ඇටයක්ම හැම සහල් ඇටයක්ම ඔහුට පින් අනුමෝදන් කරමින් අර දායකයා ඒ ධාන්‍ය තැම්මෙන භාජනවලට දැම්මා. සහල් ටිකත් ඉදෙන හැලියට දැම්මා. ඔහු දුන්න සුළු දේවත් විවේචනය කර කර අත්හැරියේ නෑ. මම හිතන්නේ මේක මහ පුදුම ආදර්ශමත් කතාවක් අපිට කියලා. එහෙම කරලා තමයි කියන්නේ ස්වාමීනි මේ සියලු දෙනාට පින් දෙන්න කියලා. මේ සියල්ල දැනගත් අර පුජ්‍යලය කල්පනා කරනවා මම මොනතරම් පව්කාර හිතින් මොහු ගැන හිතුවද, මොනතරම් පව්කාර විදිහට මොහුට චෝදනා කළාද, විවේචනය කළාද. අනේ මෙවන් සත්පුරුෂවරු මොනතරම් ශ්‍රේෂ්ඨද, මොහු ළඟ වැඳලා සමාව ගත්තේ නැත්තම් මගේ ඔළුවට හෙන පුපුරන එක නවත්තන්න කෙනෙක් නැති වෙයි කියලා හිතුණා. භාග්‍යතුන් වහන්සේත් බලාගෙන ඉන්න වෙලාවේ දානදායකයා ළඟට ගියපු අර පුද්ගලයා දන ගහලා වැඳලා කියනවා සත්පුරුෂේ මට සමාවෙන්න කියලා. හේතුව මොකද්ද කියලා ඇහුවහම සඳහන් කළා නුඹේදා මගේ ගෙදරත් ආවනි දානිට යමක් ඉල්ලගන්න. මන් දේශේ පදනම් කරගෙන නුඹට දාහණයට එකතු කරන්න දාහණ්‍ය දුන්නේ හැටි නුඹට මතකනි. මම හිතුවා නුඹ ඒව හැමෝටම පෙන්න මගේ නමට අවමන් කරයි කියලා. නමුත් උඹ මේ වෙනකන් මේ අහවල් ධනපතියා දුන්න ප්‍රමාණයයි කියලා මට විරුද්ධව එකදු වචනයක් කොතනවත් කතා කළේ නැහැ. නමුත් මට අනුකම්පා කරලා මගේ ස්වල්ප වූ ධනය මේ දානයට මිශ්‍ර කළා. නුඹ ගැන මම හිතාගෙන හිටපු වෙඩි හරි වැරදි, මට සමාවෙන්න කියලා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ තහගෙන ඉන්නේ. අන්නේ කරුණත් පදනම් කරගෙන මේ වෙලාවේ අතිශය සංවේදී තත්ත්වයට පත් වෙලා ඉන්න තමන්ගේ වරද තමන්ම තේරුම් අරගෙන සත්පුරුෂයගේ සත්පුරුෂ ගුණේ ළඟ අතිශය නිහතමානී වෙච්ච මේ පුද්ගලයාගේ චිත් සතන් පහන් කරමින් අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රතනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පින්නතුනී
කවර කවම දාකවත් පිනට අවමං කරන්න එපා. පිනට නින්දා කරන්න එපා. පින සුළුයි කියලා චෝදනා කරන්න එපා. මංකලේ ඉතාම කුඩා පින්කමක්. ඒක කෙනෙකුට කියන්නත් ලැජ්ජයි. ඒ සඳහා ඉතා සුළු මුදලයි වියදම් කළේ. මේ වගේ ලැබෙන පින්නම් අපි කරා එන එකක් නෑ කියලා හිතන්න එපා. නමන්තං ආගමිස්සති. ඉතා කුඩා පින නමුත් මා කරා නොයේ කියලා හිතන්න එපා. කරන පින සුළු වුණත් එයින් ලැබෙනවා මහ පිනක්. පිනතේ සමහර තැනක දේශනා කළා දානයට දෙන දේ නෙමේ වටින්නේ. දුන්න ප්‍රමාණයත් නෙමේ වටින්නේ. මං කියන්නේ දෙන දේවත් දුන්න ප්‍රමාණයවත් වටිනාකමක් නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් දානේ මහත්ඵල කරන්නේ මේ දෙන දේවත් දුන්න දේවත් නෙමෙයි, දෙන වෙලාවේ හදාගත්ත හිත. කොහොමද හිත පිහිටව ගත්තේ? දානේ මහත්ඵල කරන්න ඒක ඉතාම ඉහළ සාධකයක් බවට පත් වෙනවා. අපේ බණපති සමහර සූත්‍රයක සඳහන් කරන අට කතාවේ හිම මේ දීමනාව පිළිබඳව විස්තර කරනකොට දෙලින්දට නමුත් මේ ශාසනයේ දන් දෙන්න පුළුවන්. මට දෙන්න බෑනි, මං දිලිදු ඉන්නේ කියලා පශ්චත්තාපයට පත් නොවෙන්න ඕනේ. දුප්පතාගේ දානීය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා සඳහන් කරලම තියෙනවා. දහසින් ගුණ කරලා බලනවා කියලා කියහමු. හැබැයි දුප්පතාගේ දානී ඒ කියන්නේ ඉතාම දිලිඳු පුද්ගලයෙක් පින්කමකට රුපියල් 10ක් දෙනවා. ඒක ඔහුගේ වත්කමේ හැටිනි. ඒක දහසින් ගුණ කරනවා කියලා බල කියහම පිනතිනේ 10 වටිනාකම 10,000ක් වෙලා 10 දහසින් ගුණ කරලා අරන් තියෙනවා. අන්න ඒ වගේ දිලිඳ දෙන ඕනම දෙයක් දහසින් ගුණ වෙලා තමයි ආනිසංස ලැබෙනකොට ලැබෙන්නේ. ඒකයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඒක දිලින්දා. බොහෝ ධනෙ තියෙන පුජ්‍යලයකුත් රුපියල් 10ක් නම් දෙන්නේ ඒ කතාවට අර කාරණාව සාධාරණ නැහැ. ඒ ක්‍රියාවට අර කතාව සාධාරණ නැහැ. හැබැවින්ම දිලිඳු වෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි පින්නතිනි පින කුඩයි කියලා අවමන් කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව තවත් ඉස්මතු කරන තැනක් මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩලා ඉතාම ලස්සන රූප සම්පත්තියෙන් අනූන ආශ්චර්යමත් දිව්‍යාංගනාවන් පිරිසක් ළඟට ගියපු වෙලාවක ඔබට මට අනුකම්පාවෙන් කරුණු කියලා දෙන්න ඒ දෙවඟනන්ගෙන් අහනවා මේ තරම් ආශ්චර්යමත් විදිහට දිව්‍ය ලෝකේ ඉපදුනේ මනුස්ස ලෝකෙ කොයි වාගේ පින්කම් කරපු හින්දද කියලා. පළවෙනි දෙවඟනෙන් ඒ ගහපු හඹින් බලාගත්තා. ඇයි බිම් බලාගත්තේ? බොහොම ලැජ්ජාශීලීව. ඇයි උත්තරයක් නොදෙනකොට නැවතත් අහනවා. පින්නතිනි රහතන් වහන්සේ නමක් තුන් වතාවක් යමක් අහනකම් නිහඬව ඉන්න බෑ කාටවත්. ඒ නිසා දේවතාවිය අහනකොට කොහොමත් උත්තර දෙනවා. ඇයි ඇයි ලැජ්ජාවෙන් බිම් බලලා තියෙන්නේ? සඳහන් කරනවා ස්වාමීනි, ඉතාම දිලිඳු මනුස්ස ජීවිතයක් ගත කරපු මම කැකිරි ගෙඩියක් පූජා කරපු පිනෙන් දෙව්ලොව ආවා කියලා. එතකොට මේ තමන්ගේ පින්කමේ දුප්පත් බව කියන්න බැරුව ලැජ්ජාවෙන් තමයි බිම් බලාගන්නේ. තව දෙවඟනක් කියනවා ස්වාමීනි, මම පූජා කළේ තිඹිරි ගෙඩියක් කියලා. තව තැනැත්තියක් කියනවා ස්වාමීනි, මන් දුන්නේ බොරළු දමන ගෙඩියක් කියලා. සතුටු වෙන්න ඕනේ නැද්ද පින්නතුනි? කැකිරි පූජා කරලත් තිඹිරි පූජා කරලත් බොරළු දමන ගෙඩියක් පූජා කරලත් දෙව්ලොව යන්න ඒ කාන්තාවන්ට පුළුවන් වුණා නම් මේ ශාසනයේ ධර්ම දානමේ පින්කම් කරලා
සංඝ සතුමේ දානමේ පිංකම් කරලා තවත් පෞද්ගලිකව වෙහෙර විහාර ගොඩනගන්න නානා ප්‍රාකාරයෙන් උදව් කරලා අපි රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය අපිව දෙව්ලොවට යවන එකක් නැද්ද එහෙනම්? ඒ නිසා සතුටු නැද්ද ඔබට? මං කියන්නේ පින්නතින සතුටු වෙන්න එපා කියලා. බොහෝ දිනකට සතුටු වෙන්න බැරි වෙන්න පුළුවන්. මේ අය කැකිරි පූජා කළා වුණාට එක පැත්තකින් සංසාරේ දන් දෙන්න හොඳට පළපුරුදු තිබිලා තියෙනවා. කිසියම් අකුසල කර්මයක් එක්ක මේ ජීවිතේ දුප්පත් වෙන්න ඇති. දානයේදී පළපුරුද්ද හරි වටිනවා. විමානවත්තු පාලියේ සමහර විමාන කතාවල සඳහන් කරනවා මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්නපු නැති දානවලින් ලැබිච්ච ඵලයේ කොයි වගේද කියලා. සකසලා පිළියෙල නොකළ නිසා දෙව්ලොව උප්පත්තිය ලැබුවත් මහත් වූ දිව්‍යමය සම්පත්තියකින් අනූන නෑ. පිළියෙල කිරීම, පිළිගැන්වීම, සැකසීම දුර්වල වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා දන් දෙනකොට හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ පුරුද්ද පදනම් කරගෙන දන් දෙනකොට ඒ පින්කම මහත්ඵල කරගන්නවා. සුළු පින්කමක් නමුත් දීල පුරුදු ඇති කෙනා මහත්ඵල කරගන්න දන්නවා. පින්නතුණ උදාහරණයක් සඳහන් කළොත් අපි හිතමු අපේ දරුවෙක්, දුවෙක් වේවා, පුතෙක් වේවා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයකට ගිහිල්ලා ධාවන තරඟයකට වේවා වෙනත් ක්‍රීඩාවකට වේවා සූදානම් වෙනවා. ඒ දරුවගේ වැඩිමාල් සහෝදරයෝ, ඒ වගේම අම්මා තාත්තා මේ හැමෝම ගිහිල්ලා ඉන්නවා තමන්ගේ දරුවගේ තරඟේ බලන්න. ජාත්‍යන්තර මට්ටමේ විවිධ රටවල් වලින් ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවොත් එක්ක අපේ දරුවා තරඟයට සූදානම් වෙලා ඉන්නවා. සමහරట్లాට දරුවා ඒ තරඟෙන් ජයග්‍රහණය කරනවා. මම කියන්නේ එවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ඒ ක්‍රීඩාංගණයේදී දුවල වේවා වෙන ක්‍රීඩාවකදී වේවා ඔබට මට දිනන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඒ දරුවගේ තාත්තා ඒ ක්‍රීඩාංගණයට ගියොත් අර පිරිසත් එක්ක ක්‍රීඩා කරලා ඔහුට දිනන්න පුළුවන් වෙයිද? බැරුව යනවා පින්නතුනි. හේතුව මොකද්ද? දරුවා පුංචි කාලේ ඉඳලා මේ ක්‍රීඩාව වෙනුවෙන් පුහුණු වුණා. අපි කිසි පුහුණුවක් ලබලා නැතුව ගියපු ගමන් එතනේ වැඩේ කරන්න අපිට බැරුව යනවා. පුහුණුව නිසායි තාත්තට බැරි දේ දරුවා කරන්නේ. අන්න ඒක නිසා සංසාරේ හොඳ පුරුද්දක් ඕනේ. ඒ වගේම හොඳ සීලයක් තියෙන්න ඕනේ. දානේ මහත්ඵල කරන තවත් ප්‍රධාන කාරණාවක් දන් දෙන දායකයාගේ සීලය. අන්න ඒ නිසා ශ්‍රද්ධාව ඇතු සිල් ගුණ සහිත තමන් පූජා කරන දානේ මොනතරම් ස්වල්ප දෙයක් වුණත් ඒ දානේ මහත්ඵල වෙනවා. ඥානවන්තයා දන්නවා පින්කම මහත්ඵල කරගන්නේ කොහොමද කියලා. අන්න ඒක නිසා සඳහන් කරනවා පින්කම කුඩයි කියලා කවදාවත් පිනට අවමන් කරන්න එපා. සුළු පින්කම් සංසාරේ අපිට උපකාර නොවේ කියලා හිතන්න එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජලයේ බිඳුව බිඳුව වැටිලා කාලයක් යනකොට මහ කලයක් පිරෙනවා වගේ ඥානවන්තයා ටික ටික හරි පින් කරනවා. පින් කරන්න කාලයක් නැහැ. පින් කරන්න වෙලාවක් නැහැ. ඥානවන්තයා කවදාවත් එහෙම කල් දාන්නේ නැහැ. මේ මොහොතේ කරන්න පුළුවන් නම් ස්වල්ප පින්කමක්, ඒ ස්වල්ප වූ පින් හරි කරගන්නවා, මෙහෙම හරි මට පින් පිරෙනවා කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පින්නතනි කුසලයට කම්මැලි වෙන්න එපා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි පිනට බය නොවව් කියලා. පින කියලා කියන්නේ සැපයට නමක්.
නිවන් දකින්නතුරු සංසාරී දුකින් තොරව සැපවත් ජීවිත ගත කරන්න බලාපොරොත්තු වෙනව නම් නිවන් දකින්නතුරු ඔවුන් ළඟ තිබිය යුතු හොඳ සාධකයක් පින. ඒ නිසා පිනට අවමන් කරන්න එපා. පින සුළු කොට තකන්න එපා. ලැබෙන හැම අවස්ථාවෙම කුඩා නමුත් පින්කමක් කරන්න පසුබට වෙන්නත් එපා. මේ සංසාර ගමනට අත්‍යවශ්‍යමයි පින්. ඒ පින් රැස් කරන්න බුද්ධාන්තරයක ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ඇති අයට මොනතරම් උසස් අවස්ථාවක් තියෙනවද? ඒ අවස්ථාව මග නොහරින්න, මග නොහැරගෙන කටයුතු කරන්න, වීරිය වඩන්න, නැවත හිතන්න රත්නත්‍රේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම සිත් පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.